ඉතින් අද අරගෙන ආවේ ලෝකයේ ඉන්න ප්‍රධානම සහ දක්ෂම හැකර්ස්ලා වගයක් වටා ගෙතුණු 2014 තිරගත වුණු Who Am I කියන චිත්‍රපටිය. මේකට මේ වෙනකොට 10.75ක IMDb අගයකුත් ලැබිලා තියෙනවා. හරි. ඉතින් මේ චිත්‍රපටිය පටන් ගන්නෙ කාමරයකට ඇවිදගෙන යන පිරිමි ළමයෙක් පෙන්වන දර්ශනයකින්. ඉතින් මෙයා මේ කාමරයට ගිහින් දොර ඇරලා බලනකොට මේ කාමරය ඇතුලේ මිනිස්සු වගයක් මැරිලා වැටිලා ඉන්නවා. ඒත් එක්ක මෙතන බිම උණ්ඩ වගේක කුපු වගේකුත් වැටිලා තියෙනවා. ඉතින් අර කොල්ලා මේ කුපුවක් අතර අරගන්නවත් එක්කම බෑග්ග්‍රවුන්ඩ් එකෙන් මෙයා ගැන පොඩි විස්තරයක් ගන්න පටන් ගන්නවා. ඉතින් මෙයාගේ නම තමයි බෙන්ජමින්. මෙයා තමයි දැනට බර්ලින් වල පොලිසියට අත්‍යවශ්‍යම වෙලා තියෙන හැකර්වරයා. ඉතින් මේකත් එක්කම මෙයාගෙන් පොලිසියේ කාන්තා නියෝජිතෙක් ප්‍රශ්න කරන දර්ශනයකට මාරු වෙනවා. ඉතින් ඔව් මෙයාව මේ වෙනකොටත් පොලිසියෙන් අත්තරංගුවට අරගෙන තමයි තියෙන්නේ. ඉතින් මෙතන ඉඳන් මෙයා මේ ඒජන්ට් මෙයාගේ පොඩි කාලේ ඉඳන් මේ වෙනකන් උණු හැමදේම විස්තර කරන්න පටන් ගන්නවා. ඒ ඊට කලින් මෙයා කියනවා මම ආරම්භයක්වත් අවසානයක්වත් පේන්නේ නැති ලෝකෙක හිර වෙලා ඉන්නේ. මට මේ විදිහට ජීවත් වෙන්න බෑ. මට ආයෙමත් පරණ බෙන්ජමින් විදිහට ජීවත් වෙන්න ඕනි කියලා. ඒත් එක්කම මෙයාගේ අතීත කතාවට සීන් එක මාරු වෙනවා. ඉතින් මෙයාගේ සම්පූර්ණ නම තමයි බෙන්ජමින් ඒන්ජල්. ඒ වගේම මෙයාට පුංචි කාලේ ඉඳලාම ඕන වෙලා තියෙන්නේ කාටවත් කරන්න බැරි විදිහ වැඩ කරන සුපිරි වීරයෙක් වෙන්න. ඒ වගේම මෙයා පුංචි කාලේදීම මෙයාගේ තාත්තා මෙයාව දාලා යනවා. ඒ වගේම මෙයාට වයස අවුරුදු 8ේදී මෙයාගේ අම්මා සියදිවි හානි කරගෙන මැරෙනවා. ඉතින් ඊට පස්සේ ඉඳන් මෙයාව බලාගන්නේ මෙයාගේ ආච්චි අම්මා. ඒත් එක්කම ආයෙත් කතාව වර්තමානයට. මෙතනදී අර ඒජන්ට් මෙයාගෙන් අහනවා ඇයි ඔයා මට මේ හැමදේම කියන්නේ? මම රාස් පරීක්ෂකයෙක් මිසක් මානසික වෛද්‍යවරයෙක් නෙමෙයි කියලා. කරුණාකරලා මට මිස්ටර් එක්ස්ා එයාගේ සගයෝ ටික කවුද කියලා කියන්න කියලා. ඉතින් මිස්ටර් එක්ස් කියන්නේ දැනට ලෝකේ ඉන්න දරුණුම හැකර්වරයා වගේම ඩාර්ක් නෙට් එක ඇතුලේ ගෝඩ් කෙනෙක් විදිහට පිළිගෙන තියෙන හැකර්වරයා. හරි. දැන් සමහර අය කල්පනා කරනවා ඇති මොකද්ද මේ ඩාර්ක් නෙට් කියන්නේ කියලා. හරි. ඉතින් මම අග්ගාලේ ඒකත් සරලව පොඩ්ඩක් පැහැදිලි කරන්න. ඉතින් සරලවම කියනවා නම් අපි පාවිච්චි කරන අන්තර්ජාලය ඩාර්ක් වෙබ්, ඩීප් වෙබ් සහ සර්ෆේස් වෙබ් කියලා කොටස් තුනකට බෙදෙනවා. ඉතින් මේ තුනෙන් අපි හැමෝම වැඩිපුරම පාවිච්චි කරන්නේ සර්ෆේස් වෙබ් කියන පුංචි කොටස. එතකොට ඩීප් වෙබ් කියන්නේ මේ අන්තර්ජාලය ඇතුලේ අපිටම විතරක් පෞද්ගලිකව භාවිතා කරන්න පුළුවන් කොටස. ඒ කිව්වේ අපේ Facebook account එක, Instagram, Twitter, Google Drive, Dropbox වගේ දේවල්. එතකොට ඩාර්ක් නෙට් කියන්නේ අපි ඕනම කෙනෙක්ට අපේ අනන්‍යතාවය හංගලා ඉන්ටර්නෙට් එක ඇතුලේ ඕනම දෙයක් කරන්න පුළුවන් විදිහට හැදිලා තියෙන ජාල කොටස. ඒ කියන්නේ මේක ඇතුලේ ඉන්න කිසිම කෙනෙක්ට කාවවත් අඳුරගන්න ක්‍රමයක් නැහැ. හැමෝම අදෘශ්‍යමානයි. හරි. ඉතින් මේ වෙලාවේ බෙන්ජමින් අර ඒජන්ට් කියනවා ඔයාට මිස්ටේක්ස් අල්ල ගන්න ඕනේ නම් මම මේ කියන හැමතරතුරක්ම වැදගත් වෙනවා. ඒක නිසා මේ හැම දෙයක්ම හොඳට අහගෙන ඉන්න කියලා. ඉතින් ආයෙත් කතාව අතීතයට. බෙන්ජමින් කම්පියුටර් එක පාවිච්චි කරන්න පටන් අරන් තියෙන්නේ එයාට අවුරුදු 14 ඉඳලා. ඒත් කාලයත් එක්කම මෙයා මේකට ඇබ්බැහි වෙලා සහ විවිධ ක්‍රමලේඛන භාෂා වුණු තනියෙන් ඉගෙන ගන්න පටන් ගන්න. ඒ අතරේ මුලින්ම මෙයාම හදපු සිස්ටම් එකක් තමයි හැක් කරලා තියෙන්නේ. ඉතින් මේත් එක්කම මෙයාට තේරෙන්න පටන් අරන් තියෙනවා මෙයා මේ දෙයට ගොඩක් දක්ෂයි කියලා. ඉතින් එතන ඉඳන් රෑදවල් නොබල මෙයා ඩාර්ක් නෙට් එක ඇතුලේ එයාට හොඳ නමක් හදාගන්න තමයි මහන්සි වෙන්නේ. කොහොම වුණත් සැබෑ ලෝකේ දින හැමෝම මෙයාව අඳුරන්නේ කිසිම දෙයක් කරගන්න බැරි නිකමෙක් විදියට. ඒ ඩාර්ක් නෙට් එක ඇතුලේ මෙයා පට්ට වැඩෙක්. ඉතින් මේ ඩාර්ක් නෙට් එක ඇතුලේ කොච්චර වැඩෝ හිටියත් මෙයා කැමතිම කෙනා. ඒ කියන්නේ මෙයාගේ රෝල් මොඩල් එක තමයි මිස්ටර් එක්ස්. මොකද කිසිම කෙනෙක්ට මිස්ටර් එක්ස් ගැන කිසිම තොරතුරක් හෝ එයා කරන්න ඉන්න වැඩ අනුමාන කරගන්නවත් බැරි තරමට මෙයා පට්ට වැඩෙක්. ඉතින් මේ මිස්ටර් එක්ස් නිතරම කියන දේවල් තුනක් තියෙනවා. කිසිම පද්ධතියක් ආරක්ෂාකාරී නැහැ. ඒ වගේම හැම වෙලාවෙම කරන්න බෑ කියලා හිතන දේවල්ම කරන්න සහ සයිබර් ලෝකය රස විඳින්න කියන එක. ඉතින් කොහොම හරි බෙන්ජමින් මේ වෙනකොට පීසා ඩිලිවරි සර්විස් එකක වැඩ කරනවා. ඉතින් දවසක් මෙයා පීසා ඩිලිවර් කරන්න ගිය වෙලාවක මෙයා ගෑනු ළමයෙක්ව දකිනවා. මෙයා තමයි මැරි සහ මේ ඉන්නේ බෙන්ජමින් කොල්ලගේ ඩ්‍රීම් ගර්ල්. ඉතින් ඇත්තරම මැරි කියන්නේ ටිකක් පාඩම් කරන්න අකමැති, නිතරම කාලා නිදාගන්න කැමති විදිහේ ටිකක් කම්මැලි කෙල්ලෙක්. ඉතින් මේ වෙලාවේ මෙයාගේ යාළුව මෙයාට බනිනව ඇහිලා බෙන්ජියට හිතනවා, "ෂා, මේක තමයි වෙලාව. මං කැම්පස් එකේ සර්වේ එක හැක් කරලා මැරිගේ එක්සෑම් එකේ පේපර් ටික උස්සලා මෙයාට ගෙනත් දුන්නොත් මෙයා මට කැමති වේ. ඊට පස්සේ අපිට යාළු වෙලා කසාද බැඳලා ළමයි ගොඩක් හදන්නත් පුළුවන් කියලා." කුමාර ඉතින් එදා රෑ
මෙයා හොරෙන්ම කැම්පස් එක ඇතුළට ගිහින් කැම්පස් එකේ සර්වර්කට කනෙක්ට් වෙලා අර පේපර්ස් ටික ගන්නවත් එක්කම මෙයාව ආරක්ෂකයන්ට අහු වෙනවා. ඉතින් මෙයා කරපු දෙයට දඬුවමක් විදියට මෙයාට පැය 50ක් මෙයාගේ නගරයේ සුද්ධ පවිත්‍ර කිරීමේ ප්‍රජා සේවයේ නිරත වෙන්න සිද්ධ වෙනවා. ඉතින් මෙතනදී මෙයාට මැක්ස් කියලා කෙනෙක් මුණ ගැහෙනවා. කොහොම හරි මේ දෙන්නටම ලැබිලා තියෙන්නේ එකම දඬුවම. මේ වෙලාවේ මේ දෙන කතා බහ කරලා අඳුර ගන්නවා. අඳුනගෙන බෙන්ජමින්ට ප්‍රෑට මැක්ස් ගෙදර තියෙන පාටියකට එන්න කියලා මැක්ස් ආරාධනා කරනවා. කොහොම හරි ඉතින් මේ පාටියේදී මෙයාට මැරීව තඹ වෙනවා. කොහොම හරි මේ වෙලාවේ මැක්ස් මෙයාට ෆෝල් සහ ස්ටෙපන් කියලා තව අලුත් යාළුවෝ දෙන්නෙකුත් හඳුන්වලා දෙනවා. ඉතින් මෙතනදී මෙයාලා බෙන්ජියට කියනවා ඔයා වැඩ්ඩෙක් කියලා අපිට ඔප්පු කරලා පෙන්නන්න කියලා. මෙතනදී බෙන්ජමින් සෑහෙන පොඩි වෙලාවකින් මුළු නගරෙම ලයිට්ස් ඔෆ් කරලා දානවා. කොමරි මේ වෙලාවේ මේ සාදයට පොලිසියෙන් වට කරනවා. ඒ වෙලාවේ ඉතින් මේ කට්ටිය නම් කොමරි මෙතනින් පැන ගන්නවා. කොමරි මේ වෙලාවේ මෙයාලත් එක්ක මැරීත් එනවා. සහ මැරීට බෙන්ජමින්ව ටිකක් මතකෙටින විදියට මුණ ගැහෙනවා. ඊට පස්සේ මැක්ස්ලා බෙන්ජමින්වත් එක්කගෙන ජනාධිපති හිට්ලර් ගැන කතාවක් කරන තැනකට ගිහිල්ලා ජනාධිපතිගේ ලැප් එක හැක් කරලා හිට්ලර්ගේ විහිළු වීඩියෝ එකක් ප්‍රොජෙක්ට් එකේ ප්ලේ කරවනවා. ඉතින් මේ වෙලාවේ මේක කරේ මෙයාලා කියලා දැනගෙන ආරක්ෂකයෝ මෙයාලව අල්ල ගන්නවත් මෙයාලව අල්ල ගන්න නම් හම්බ වෙන්නේ නැහැ. ඉතින් ආයේ කතාව වර්තමානයේට. මේ වෙලාවේ ඒජන්ට් මෙයාගෙන් අහනවා මං කොහොමද ඔයාව විශ්වාස කරන්නේ කියලා. ඉතින් මෙතනදී බෙන්ජි කොල්ලා අර ඒජන්ට් ඉපදුණු දවසේ ඉඳලා මේ වෙනකන් ඒ ඒජන්ට් සම්බන්ධව තියෙන හැම විස්තරයක්ම එයාගේ ඉස්සරහා කියාගෙන කියාගෙන යන්න පටන් ගන්නවා. ඊට පස්සේ ආයේ කතාව අතීතයට. ඉතින් අර සිද්ධියෙන් පස්සේ මෙයාලයාගේ ගෲප් එකට ක්ලේ කියලා නමකුත් දාගෙන බෙන්ජමින්ගේ ආච්චිගේ ගෙදර මෙයාලගේ හැකින් මධ්‍යස්ථානේ විදියට පාවිච්චි කරන්න පටන් ගන්නවා. ඉතින් මෙයාලා හැමෝටම ඕනේ ඩාග්නෙට් එක ඇතුලේ ක්ලේ කියන නමට හොඳ තැනක් හදලා දෙන්න. ඉතින් කොහොම හරි මෙයාලා මේ නිතරම කරන පිස්සු වැඩවලින් ක්ලේ කියන නම මුළු ලෝකෙම පැතිරෙන්න පටන් ගන්නවා. ඉතින් ඊට පස්සේ මෙයාලට ඕන වෙන්නේ මිස්ටර් එක්ස් ඩාග්නෙට් එක ඇතුලේ මෙයාලා ගැන කතා කරන තැනට වැඩ කරන්න. ඒ ඩාග්නෙට් එක ඇතුලේදී කෙනෙක් මිස්ටර් එක්ස් ගෙන් අහනවා ඔයා ක්ලේ ගෲප් එක ගැන මොකද හිතන්නේ කියලා. ඉතින් මේ වෙලාවේ ක්ලේ ඒ කවුද මන් නම් එහෙම කෙනෙක්ගේ නමක් අහලවත් නැහැ කියලා මිස්ටර් එක්ස් හිනා වෙන්න පටන් ගන්නවා. ඒත් එක්කම මේ අතරේදී මිස්ටර් එක්ස් ගෙන් ඩාග්නෙට් එකේදී මෙයාලට gift එකක් හම්බ වෙනවා. ඉතින් ඩාග්නෙට් එක ඇතුලේ gift කියන්නේ අර පෙට්ටිවල දාලා ලස්සනට උතර කරලා හම්බෙන දේවල් නෙමෙයි. හරි. ඉතින් මෙයාලා මේක ඕපන් කරලා බලනකොට මේකේ තියෙන්නේ ක්ලේ කියන්නේ හරිම ලදරු මානසිකත්වයක් තියෙන හැකර් කණ්ඩායමක්. මෙයාලගේ වැඩ මඩ නම් තනිකරම විහිළුවක් කියලා. ඉතින් මෙතනදී නම් මෙයාලට සෑහෙන තරහ යනවා. මේ වෙලාවේ බෙන්ජමින් කියනවා අපි හැමෝම කරන දේවල් කරලා හරියන්නේ නැහැ. අපි කාටවත් කරන්න බැරි වුණ දෙයක් තමයි කරන්න ඕනි කියලා. ඉතින් මෙතනදී බෙන්ජමින් කියනවා අපි කාටවත් හැක් කරගන්න බැරි වුණු ජර්මන් බුද්ධිංශ සර්වර් එක හැක් කරමු කියලා. ඊට පස්සේ මෙයාලේ ගොඩනැගිල්ලට ඇතුල් වෙන්න ඕන මූලික දේවල් ටික එකතු කරගෙන හොරෙන්ම ඒ ගොඩනැගිල්ලට ඇතුල් වෙලා සම්පූර්ණ සර්වර් එක හැක් කරලා system is not safe කියලා කොලියකුත් පින්ටන විදියට හදලා CCTV දර්ශන ටිකක් මකලා දාලා මෙතනින් එළියට එනවා. ඉතින් ඊට පස්සේ පෙන්නන්නේ මෙයාලා පාටියකින් ඉන්න දර්ශනයක්. කොහොමරි මෙතන මැරීත් ඉන්නවා. ඉතින් බෙන්ජමින් අද නම් මං කොහොමරි මැරීත් එක්ක කතා කරනවා කියලා හිතාගෙන වොෂ් රූම් එකට ඇවිත් මූණත් හොදගෙන මැක්ස්ට මේ විස්තරය කියන්න යනකොට මෙයා දකිනවා මැක්ස් මැරීව කිස් කර කර ඉන්නවා. ඉතින් මෙතනදී මෙයාට හොඳටම අවුල් ගිහින් එතනින් එළියට ඇවිත් මෙයා මැක්ස් එක හොඳටම ගහ ගන්න පටන් ගන්නවා. ඊට පස්සේ බෙන්ජමින්ට හොඳටම තරහා ගින් එයාර බුද්ධිංශ සර්වර් එකෙන් හොරකම් කරපු දත්ත වගේක් මිස්ටර් එක්ස්ට යවනවා. ඉතින් කොහොම හරි ඒ අතරේ ප්‍රවෘත්ති වලට පෙන්නනවා බුද්ධිංශයට උදව් කරන හැකර්වරයෙක් මිය ගිහින් තියෙනවා කියලා. මේ මරණේ සම්පූර්ණ වගකීම ක්ලේ කණ්ඩායම විසින් බාර ගන්න ඕනේ කියලාත් මේ වෙලාවේ කියනවා. ඉතින් මෙතනදී මෙයාලවත් ත්‍රස්තවාදී කල්ලයක් විදියට නම් කරනවා. කොහොමරි බෙන්ජමින් මිස්ටර් එක්ස්ට තොරතුරු යවලා තියෙනවා කියලා මෙයාලගේ යාළුවෝ ටික දැනගන්නෙත් මේ වෙලාවේ. බෙන්ජමින් මිස්ටර් එක්ස්ට ආපු තොරතුරු මිස්ටර් එක්ස් රුසියන් හැකර් කණ්ඩායමකට දෙනවා. ඉතින් ඊට පස්සේ තමයි අර බුද්ධිංශයට සම්බන්ධ මිනිස්සයා මැරිලා තියෙන්නේ. කොහොමරි ඉතින් ඊට පස්සේ මෙයාලා තමුසෙ හැමදේ විනාශ කරා කියලා බෙන්ජමින්ට හොඳටම බනිනවා. මොකද ඉතින් මෙයාලට අවශ්‍ය වුණේ ඩාග්නෙට් එක ඇතුලේ නමක් හදාගන්න විතරයි. ඉතින් මේ වෙලාවේ බෙන්ජමින් කියනවා මේ දේ මං කරේ මං වෙනුවෙන් විතරක් නෙමෙයි අපි හැමෝම වෙනුවෙන් කියලා. අපිට මේකෙන් බේරෙන්න නම් කොහොම හරි මිස්ටර් එක්ස් කියන්නේ කවුද කියලා හොයාගන්න වෙනවා කියලා. මේ වෙලාවේ මෙයාලා කොහොම හරි ඩාග්නෙට් එක ඇතුලේ මිස්ටර් එක්ස් පෞද්ගලිකව සම්බන්ධ කරගෙන ස්ටෙෆන් හදපු ට්‍රොජන් කියන වෛරස් එක පාවිච්චි කරලා මිස්ටර් එක්ස්ගේ කම්පියුටර් ලොග් වෙලා එයාගේ IP එක හොයාගන්න තමයි හදන්නේ. ඉතින් මෙතනදී මිස්ටර් එක්ස් මෙයාලට කියනවා මම ළඟ ඔයාලට දෙන්න වැඩක් තියෙනවා කියලා.
ඉතින් මෙයාලට කරන්න තියෙන්නේ යුරෝපියන් පොලිස් පද්ධතියකට ට්‍රොජන් වෛරස් එකක් ඇතුළත් කරන එක. ඉතින් අන්තිමේදී කොහොම හරි බෙන්ජමින් සෑහෙන්න අමාරුවෙන් තනියම අර මධ්‍යස්ථානය ඇතුළට ගිහින් ට්‍රොජන් වෛරස් එකක් ඇතුළත් කරලා ඊට පස්සේ දවසේ මෙයා ඒක මිස්ටර් එක්ස්ට දෙනවා. ඉතින් මේ ට්‍රොජන් වෛරස් එක හදන්නෙත් බෙන්ජමින්ගේ කණ්ඩායමෙම ඉන්න ස්ටෙෆන්. ඉතින් මෙයා මේක හදන්නේ මිස්ටර් එක්ස් ඒ ට්‍රොජන් වෛරස් එක පාවිච්චි කරලා යුරෝපියන් පොලිස් ඩේටාබේස් එකට ලොග් වෙන අතරේ මිස්ටර් එක්ස්ගේ IP එක ට්‍රැක් කරගෙන එයාගේ පරිගණකයට ලොග් වෙන්න පුළුවන් විදියට. ඉතින් මෙයාලා මේ වැඩේට බහින්නෙත් මෙයාලා ළඟ මේ වෙනකොට තිබුණු හැම දත්තයක්ම තොරතුරක්ම සහ මෙයාලා හිටපු ගෙදරත් ගිනි තියලා විනාශ කරලා දැම්මට පස්සේ. හරි, ඉතින් දැන් සමහර අයට මේ IP කතාව තේරෙන්නේ නැතුව ඇති. මම ඒකත් චූට්ටක් පැහැදිලි කරන්න. ඇත්තටම IP එකක් කියන්නේ සරලවම කියනවා නම් හරියට වාහනයක නම්බර් ප්ලේට් එකක් වගේ. පාර යන හැම වාහනයකටම ඒ වාහනයට ආවිනිකුණ නම්බර්ස් වගේක් තියෙනවා. ඒකනේ මොකක් හරි ඇක්සිඩන්ට් එකක් වුණ ගමන් ටග් ගාලා පොලිසියෙන් වාහන නම්බර් එක මොකද්ද කියලා අහන්නේ. මොකද වාහනේ නම්බර් එක දන්නවා නම් ඒ වාහනේ අයිතිකාරයාගේ විස්තර ටග් ගාලා හොයාගන්න පුළුවන්. ඉතින් IP එක කියන්නේ ඒ වගේ. ඩේටා ඔන් කරලා ඉන්ටර්නෙට් ලොග් වෙන අපි හැමෝටම කෙනාගෙන් කෙනාට වෙනස් වුණු IP ඇඩ්‍රස් එකක් ලැබෙනවා. මේකේ ඉතින් හැකින් වලදී නම් ටිකක් වෙනස්. මෙයලා නිතරම වැඩ කරන්නේ එයාලගේ මේන් IP එක හංගලා fake IPs වලින්. හරි, ඉතින් කොහොම හරි මේ වෙලාවේ මිස්ටර් එක්ස් බෙන්ජමින්ව ගුණාට අන්දලා එයා බෙන්ජමින්ට දීපු IP සම්ප්‍රේෂකයක් හරහා බෙන්ජමින්ගේ IP එක ට්‍රැක් කරගෙන මෙයාගේ කම්පියුටර් එකට ලොග් වෙලා webcam එකෙන් ෆොටෝ එකක් අරගෙන කියනවා දැන් ඔයාගේ අනන්‍යතාවයේ හෙලි වෙලා ඉවරයි කියලා. ඉතින් ඊට පස්සේ බෙන්ජමින් මෙතනින් පැනලා ගිහින් අර ෆිල්ම් එක පටන් ගන්නකොට පෙන්නපු විදිහට එයාලා හිටපු හෝටල් කාමරයට එනවා. ඉතින් මෙයා මෙතනට එනකොට මෙයාගේ යාළුවෝ 3 දෙනාම මරලා දාලයි තියෙන්නේ. ඉතින් නායක කතා වර්තමානයට මේලයි බෙන්ජමින් අර ඒජන්ට් කියනවා මිස්ටර් එක්ස් තමයි එයාගේ යාළුවෝ ටික මැරුවේ. එයා මාවත් මරලා දාන්න කලින් මට ඒ කවුද කියලා හොයාගන්න ඕනේ කියලා. කොහොම හරි මේ වෙලාවේ අර ඒජන්ට් ඕන වෙලා තියෙන්නේ මිස්ටර් එක්ස් කවුද කියලා හොයාගන්න තමයි. ඉතින් මේ වෙලාවේ මේ ඒජන්ට් බෙන්ජමින්ගෙන් අහනවා ඔයා කොහොමද ඒක කරන්නේ කියලා. මේ වෙලාවේ බෙන්ජමින් කියනවා මං එයාගේ දුර්වලම තැන වෙන එයාගේ ආඩම්බරකමට පහර දෙනවා කියලා. ඉතින් මේ වෙලාවේ බෙන්ජමින් මිස්ටර් එක්ස් වැඩ කරන්නේ රජයට එයා ඩාර්ක් නෙට් එක ඇතුළේ ඉන්නාගේ අනන්‍යතාවයන් හෙළි කරගෙන රුසියාවට විකුණනවා කියලා ඩාර්ක් නෙට් එක ඇතුළේ කතාවක් පතුරවනවා. ඉතින් මේකින් මිස්ටර් එක්ස්ට සෑහෙන්න කේන්ති ගිහින් මෙයා හොයන්න පටන් ගන්නවා මේ කවුද කියලා. ඉතින් මේ අතරේ ඩාර්ක් නෙට් එක ඇතුළට මිස්ටර් එක්ස්ගේ නමින් තව කෙනෙක් එනවා. ඉතින් මෙයා කියනවා ඇත්ත මිස්ටර් එක්ස් මම කියලා. ඊට පස්සේ ඇත්ත මිස්ටර් එක්ස්ට තරහා ගිහින් මෙයා අර බොරු කෙනා හොයාගෙන ඇවිත් කියනවා උඹ නෙමෙයි මමයි මිස්ටර් එක්ස් මම රජයට වැඩ කරේ නැහැ කියලා. ඉතින් මේ වෙලාවේ ඇත්ත මිස්ටර් එක්ස් මෙයාගේ IP එක ට්‍රැක් කරන්න හැදුවත් මෙයාට ඒක කරගන්න බැරි වෙනවා. කොහොම හරි මේ වෙලාවේ ඇත්ත මිස්ටර් එක්ස් කලබල වෙලා පාවිච්චි කරපු IP සම්ප්‍රේෂකයක් නිසා මිස්ටර් එක්ස්ගේ IP එක ට්‍රැක් කරලා බෙන්ජමින් මෙයාව පොලිසියට කොටු කරලා දෙනවා. ඉතින් ඇත්තටම මිස්ටර් එක්ස් කියන්නේ අවුරුදු 19 පොඩි කොල්ලෙක්. ඉතින් ඊට පස්සේ මිස්ටර් එක්ස්ව අල්ලලා දීපු නිසා අර ඒජන්ට් බෙන්ජමින්ව නිදහස් කරන්න හදනවා. ඒ වුණත් මෙයාට මේ වෙලාවේ බෙන්ජමින් ගැන පොඩ්ඩක් සැක හිතිලා මෙයා බෙන්ජමින් ගැන හොයන්න පටන් ගන්නවා. ඉතින් මෙයා බෙන්ජමින්ගේ ගෙදරට සහ බෙන්ජමින් නිතරම කතා කරන මැරීවත් හම්බ වෙන්න යනවා. ඉතින් මේ වෙලාවේ මැරී කියනවා මට මෙයාගේ නමවත් හරියට මතක නැහැ. මෙයා මගේ පන්තිය වුණාට මගෙත් එක්ක එක සැරේකට වැඩිය කතා කරලත් නැහැ කියලා. ඊට පස්සේ මෙයා බෙන්ජමින්ගේ ආච්චිගේ වෛද්‍යවරයා හම්බ වෙන්නත් යනවා. ඉතින් මෙයා මේ වෙලාවේ කියනවා බෙන්ජමින්ගේ අම්මත් සියදිවි හානි කරගත්තේ එයාගේ මොළයේ තිබුණු යම් කිසි විකෘති තත්ත්වයක් නිසායි. සමහර විට ඒක බෙන්ජමින්ට තියෙන්න පුළුවන් කියලා. ඉතින් මෙතනදී එකපාරම අර ඒජන්ට් ආයෙත් ගිහින් බෙන්ජමින්ව හම්බ වෙලා කියනවා තමුසෙ කියපු හැමදේම බොරු. ඒ කිසිම දෙයක් ඇත්ත ලෝකෙදී උණු දේවල් නෙමෙයි. ඒ හැමදේම ඔයා ඔළුවෙන් මවාගත්ත දේවල් විතරයි. ඔයාටත් ඔයාගේ අම්මට වගේම මොළයේ විකෘතිතාවයක් තියෙනවා කියලා. ඉතින් මේ වෙලාවේ බෙන්ජමින් නැහැ මටේම කිසිම ලෙඩක් නැහැ කියලා කිව්වත් ඒජන්ට් ඒක පිළිගන්නේ නැහැ. ඊට පස්සේ මානසික රෝගියෙක් වෙනුවෙන් පොලිස් ආරක්ෂාව ඉල්ලලා දෙන්න බෑ කියලා ඒජන්ට් මෙයාව පාළු පාරක් ළඟ ගිහින් බස්සන දර්ශනයක් පෙන්නනවා. ඉතින් ඒත් එක්කම බෙන්ජමින් මැක්ස් මැරීසා මෙයාගේ අනිත් යාළුවෝ දෙන්නත් එක්ක නැවක ඉන්න දර්ශනයකට මාරු වෙනවා. ඉතින් මේ වෙලාවේ මෙයාල හැමෝම එකතු වෙලා බොරු කතාවක් ගොතලා අර ඒජන්ට් රවට්ටු බික තමයි කරලා තියෙන්නේ. මොකද කිසිම වෙලාවක මානසික ආබාධයන් සහිත රෝගියෙක් වෙනුවෙන් පොලිසියෙන් නීතිය ක්‍රියාත්මක කරන්නේ නැහැ කියලා මෙයාලා දැනගෙන ඉඳලා තියෙනවා. හරි, ඉතින් මෙතනින් මේ චිත්‍රපටිය ඉවර වෙනවා. ඉතින් ඔයා මේ මූවී එකට කැමති නම් අනිවාර්යයෙන් channel එක subscribe කරලා bell icon එකත් click කරලාම තියාගන්න. එහෙම වුණොත් අලුත් වීඩියෝ එකක් දාපු ගමන්ම ඔයාගේ phone එකට notification එකක් ගෙන්න ගන්න පුළුවන්. හරි, ඉතින් වෙනදා වගේම full movie එක download කරගන්න ඕන links මම comment box එකේ දාලා තියෙනවා. එහෙනම් කොල්ලෝ අදට අපි ගියා. ජය වේවා.